ආයුබෝවන් ඔබට අද දිනේදී අපි බොහොම සුවිශේෂී වැඩසටහනක් තමයි ගෙන එන්නේ ඔබට මෙන්න මේ දේ කරලා මැටි පහනකට ලුණු කැටයක් දාලා දල්වලා නිවාසයේ තියෙන සක්‍රීයභාවය ඇති කරලා ඒ තුලින් සෞභාග්‍ය ධනය නිවසට ගලාගෙන එන ආකාරයට කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව තමයි අද දිනේ වැඩසටහනින් ඔබට අපි ගෙන එන්නේ. ඉතින් ඔබගේ නිවාසයේ තියෙන විවිධ වාස්තුමය තත්ත්වය යහපත් කරවගෙන ඔබගේ නිවාසයේ තියෙන යහපත් වාස්තු වපසරියක් නිර්මාණය කරගෙන ඔබගේ ජීවිත ජයග්‍රහණය කරන තැනට යොමු කරවා ගන්නට ඕනි කොහොමද කියන කාරණාව තමයි අපි මූලිකව මේකෙදි සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ නිසා ඉතාමත්ම වැදගත් වේවි අද දිනේ වැඩසටහන ඔබට ඔබගේ නිවාසයේ තියෙන වාස්තුමය වපසරිය ඉතාම සාර්ථකව ඉතාම ඉහලින් මේ ශක්ති කලාපය යහපත් කරන්නට කොහොමද මේ කටයුත්ත ක්‍රියාකාරකම් කරන්නේ කියන කාරණය ඔබට අද දිනේ දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ කටයුත්තත් එක්ක ඔබගේ නිවාසයේ තියෙන ඒ අන්තරීක්ෂ ශක්ති හෝමාරුව දැන් ඊසානයේ සිට ඇරඹිලා නිවාසයේ මධ්‍ය හරහා ඇවිල්ලා නිවාසයේ නිරිත කොටසට ඇවිල්ලා නිවාසයේ නිරිත කොටසෙන් නැවත ගිනිකොණ්ඩට ගිහිලා ගිනිකොණේ මධ්‍යට ගිහිලා නැවත වයඹින් එළියට යන මේ ශක්ති කලාපය කොයි ආකාරයකට යහපත් කරගන්න රේ දිශානතින් අනුව කොහොමද යොදවා ගන්න කියන කාරණාව ඔබට ඉතාමත්ම වැදගත් වෙනවා මේ කටයුතු ශක්ති ගලණයත් එක්කම තේරුම් අරගෙන කටයුතු කිරීම කියන කාර්ය ඉටු කිරීම. ඉතින් ඒ නිසා නිවාසයේ අපි විශේෂයෙන් මේ වාස්තු පරීක්ෂාවලදී නිවාසයට අනුචිත දේවල් නිවාසයේ දිශානතින් වලට උචිත නැති දේවල් බොහොමයක් අපිට හමු වෙනවා විවිධ ගෘහමූලිකයන් එවාගේ ස්ථාපනය කළා. ඉතින් ඒ සඳහා නිසි උපදේශනය ලබාගෙන ඔබ ඔබගේ නිවාසයේ තියෙන ස්ථාපනය නිවැරදිව කරන්නට මහන්සි ගන්නට වග බලා ගන්නට ඕනිකම තියෙන්නේ අන්න ඒ හේතුව නිසායි. ඒ නිසා ඔබගේ නිවාසයට ඇතිවන යම් යම් දෝෂමය තත්ත්වයන් යටතේ වුවත් යම් සහනයක් ලබා ගන්න මේ දිශාවන්වල උපකාරී ශක්තියන් කොහොමද හුමාරු වෙන්නේ එහෙම නැත්නම් ඒ සඳහා කොහොම ක්‍රියාකාරකම් කරලා ඔබට මේ කටයුත්ත කරන්නට පුළුවන්ද කියන කාරණාව තමයි අද දිනේදී අපි මේ ගැන විශේෂයෙන් කතා බහ කරන්නේ. ඉතින් ඒ නිසා ඔබගේ නිවාසයේ තියෙන යහපත් වාස්තු වපසරිය නිර්මාණය කරවා ගන්නට උනන්දු වෙන ඔබ වෙනුවෙන් සැකසෙන විශේෂ වැඩසටහනක් බවට අද දිනේ වැඩසටහන පත් වෙනවා. ඉතින් යාල් ටීවී වෙතින් ඔබට මේ පිදෙන මේ වැඩසටහන තුළ උකහා ගත හැකි කරුණු ඔබගේ නිවාසයේ යහපත වෙනුවෙන් ඒත් එක්කම නිවාසයේ තියෙන වාස්තු වපසරියේ තියෙන අයහපත් දේවල් තුලනය කිරීම වෙනුවෙන් යොදවාගෙන ඔබගේ නිවාසය බොහොම සොඳුරු තැනක් කරගන්නට ඔබට හැකියාව තියෙනවා. ඒ නිසා ඒ නිවාසයේ තියෙන වාස්තු වපසරිය යහපත් කරගෙන ඔබගේ නිවාසයේ තියෙන වාස්තු ශක්තියන් ඇක්ටිව් කරගෙන සක්‍රීය කරගෙන ඔබගේ නිවාසය බොහොම හොඳ තත්ත්වයකට පත් කරවා ගන්නට අද දිනේ වැඩසටහන ඔබට උදව් වේවි. ඔබගේ නිවාසයේ ඔන්න පළමුවෙන්ම කරන්නට වෙන්නේ මාලිමාවක් තියලා ගේ මැද සිට දිශානතින් හඳුනා ගැනීම කාර්යය තමයි ඔබ බලමින්ම කරන්නට වෙන්නේ. ඉතින් ඊට පස්සේ මොකද්ද කරන්නට ඕනි? දැන් ඔබට පුළුවන් ඔබගේ නිවාසයේ මේ ශබ්ද ශක්තිය කියන එක ඉතාමත්ම වැදගත්. මොකද ශබ්දය කියන එක ඔබ දන්නවා ශක්ති පරිවර්තනය වෙන දෙයක්, ඉතාමත් ප්‍රබල වූ ශක්තියක්. ඉතින් මේ ශබ්ද ශක්තිය නිකුත් වෙන ආකාරයට ඔබගේ නිවාසයේ යම් නිර්මාණයක් කරගන්නට පුළුවන්කම තියෙනවා නම් ඒ ඉතාමත්ම සුබදායි දෙයක් බවට පත් වෙනවා. සුබදායි ශක්තියෙන් නිකුත් වෙන නිර්මාණයක් කරගන්නට පුළුවන්කම තියෙනවා නම් ඉතාමත්ම සුබදායි. ඉතින් මේ විදිහට ඔබට පුළුවන් නිවාසයේ උතුරු දිශාව හඳුනා ගැනීමක් කරන්නට. ඉතින් එහෙම උතුරු දිශාව හඳුනා ගැනීමක් කරලා ඔන්න ඔබට පුළුවන් ඒ දිශාවේ ඔබට ශබ්ද ශක්තිය කියන්නේ සුබදායි ශබ්ද ශක්තියක් ස්ථාපනය කරන්න. ඉතින් මේකට උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මෙන්න මේ දිය ඇල්ලක් ශබ්ද නැගෙන දිය ඇල්ලක් ඔබට ස්ථාපනය කරන්න පුළුවන් නිවාසයේ උතුර හොයාගෙන ඒ උතුර දිශාවේ මේක ස්ථාපනය කරන්න පුළුවන්. ඉතින් අනිත් ඒ කියන්නේ ద్వාරත් එක්ක එන දෝෂ ඒත් එක්කම වෙනත් වාස්තු විද්‍යාත්මක දෝෂ මේ සියල්ල ඉස්සලා පළමුව සලකා බලන්නට වෙනවා ඔබ මේ ස්ථාපනය කරන්නේ මොනිට ඔබ ඉදිකන ලද නිර්මාණයේ යම් කිසි විදිහක වෙනත් වාස්තු වලට හානියක් වෙන්නට පුළුවන්කම තියෙන නිසා ඒවා ගැනත් විශේෂ පරීක්ෂාවෙන් අවබෝධයෙන් යුතු තමයි මේ කටයුත්ත ඔබ කරන්න ඕනි. ඉතින් ඒ අනුව මේ සුබදායි ශබ්ද ශක්තිය ඒකකය ඔබට පුළුවන් නිවාසයේ උතුරු දිශාවේ ස්ථාපනය කිරීමක් කරන්නට. ඉතින් මේක කොහොමද කරන්නේ කියන කාරණේ තමයි අපි දැන් කතා බහ කරන්නේ. දැන් ඔබගේ
නිවාසයේ මේ විදිහට දියැල්ලක් ස්ථාපනය කරලා මේ දියැල්ලෙන් ශබ්ද නිකුත් වන ආකාරයට අපිට වතුර මෝටර කිරීමකට ලක් කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අනුව මේ දියැල්ලෙන් දැන් ශබ්දය නිකුත් වෙන පරිදි ඒ ශබ්ද ශක්තිය නිකුත් වෙන පරිදි ඕන දැන් උතුරු දිශා කලාපේ ඒ දියැල්ල ක්‍රියාකාරී තත්ත්වයක නිවාසයේ පත් වෙන. ඉතින් මේ අනුව නිවාසයේ තියෙන වාස්තු තත්ත්වය සක්‍රීය වීමකට ලක් වෙන්නට එක උත්තේජනයක් ලැබෙනවා. මොකද මේ ආපෝ ධාතුක ශක්තියට යම්කිසි විදියකින් උපකාරී ශක්තියක් ලැබෙනවා මේ ශබ්ද ශක්තිමය තියෙන දියැල්ල ඔස්සේ. ඉතින් මේකෙදි අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනිකම තියෙනවා මේ අපි ස්ථාපනය කරන ලද දියැල්ලේ තියෙන වතුර ගැන. මොකද මේකේ තියෙන වතුර ටික කවදාවත් ඔබ ස්ථාපනය කරන්නට එපා ගලාගෙන පිටතට යන ආකාරයට. ඒ කියන්නේ මේ දියැල්ලෙන් වැටෙන වතුර ටික වැටිලා ඉවරලා එළියට ගලාගෙන යන ආකාරයට නිර්මාණය කරන්නට එපා. ඒක නැවත 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 ඒ තුලම චක්‍රයක් ලෙස කරකින ආකාරයට. ඒ කියන්නේ යම් කිසි දෙයක මෝටර කරන වතුර ටික නැවත ඒ තුලම කැරකෙමින් නැවත ඒ තුලම කැරකෙමින් යන ආකාරයට තමයි ඔබ මේ දියැල්ල නිවාසයේ ස්ථාපනය කරන්නට සුබදායි වෙන්නේ. ඉතින් ඒ කාරණේ විශේෂයෙන්ම ඔබ මතක තබාගෙන තමයි මේ කටයුත්ත කරන්නට අවශ්‍යතාවයේ තියෙන්නේ. ඉතින් එන්න අනතුරුව කුමක්ද කරන්නට ඕනි ඔබ? ඔබගේ නිවාසයේ ඒ දැන් අපි ස්ථාපනය කරන ලද දියැල්ල තියෙනවානේ, මෙන්න මේ දියැල්ලේ ඔබට පුළුවන් මැටි පහනක් තබන්න. ඉතින් මේ මැටි පහන පළමුව ඔබ පින්තාරු කරන්න ඕනේ. කියන්නේ පාට යොදලා පාට කරන්න ඕනි. පාට කරන්නේ කුමන වර්ණයෙන්ද? සුදු පැහැයෙන් තමයි මේ වර්ණ ගන්වන්නට ඕනිකම තියෙන්නේ. ඊට පස්සේ මේ දැන් ඔබ උතුරු පැත්තේ ස්ථාපනය කරන ලද එතන මැටි පහන උතුරු පැත්තේ තියලා ඒකට පොල් තෙල් යොදලා ඊට අනතුරු ඔබ මේකට ලුණු කැටයක් ඔන්න යොදන්නට ඕනේ. ලුණු කැටයක් යොදලා ඉවරලා මේ පහන දැල්වීමකට ලක් කරනවා. ඔන්න ඔබ ඒ තියෙන වපසරී තියෙන වාස්තු වල ක්‍රියාකාරී තත්ත්වය ඇති කරවනවා ඉන්න අනතුරු. ඉතින් ඉන්න අනතුරු ඔබගේ නිවාසයේ තියෙන වාස්තුමය තත්ත්වය යහපත් කරන්න සුබදායි ශක්තියෙන් වැඩි කරන්න ඔබ ඒකකයක් එහෙම නැත්නම් ශබ්ද තරංගමය ඒකකයක් ආපෝ ගුණයට උපකාරී වන ඒකකයක් ඔබ නිවාසයේ ස්ථාපනය කරා බවට පත් වෙනවා. ඉතින් ඒ අනුව ඔබගේ නිවාසයට එන සුබදායි ශක්තිය තව දුරටත් වැඩි කර ගන්නට මේ තියෙන ඒකකයේ තුල ඔබට උපකාරී ශක්තිය ඔන්න නිර්මාණය කර ගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ අනුව ඔබ ඒ පහන දැල්ලලා ඒ වාස්තු තත්ත්වය සක්‍රිය කළා ඔබගේ නිවාසයත් බොහොම සෞභාග්‍යමත් තැනක් බවට ක්‍රමක්‍රමයෙන් පත් කර ගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අනිකුත් වාස්තු දෝෂ තත්ත්වයන් නැති නොවන ආකාරයට ඒ දෝෂ තත්ත්වයන් සමනය කරගෙන මේ කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා නම් ඔන්න ඔබට වඩාත් හොඳ සුබදායි අවස්ථාවක් ගොඩනගා ගන්න හැකියාව තියෙනවා. ඉතින් තවත් වැඩසටහනකින් අපි මේ ගැන කතා බහ කරමු. ආයුබෝවන්.